මේ දවස්වල ඔයාලගේ පේස්බුක් වෝල් එකේ පෙන්වන්නේ මොන වගේ දේවල්ද? ඇල්ගොරිදම් වැඩ කරන්නේ අමුතු විදිහකට නේද? අපි දන්නවා රට වෙනස් කිරීමේ අරමුණ වෙනුවෙන් MPP එක වටා ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් YouTube නාලිකා, Facebook pages, WhatsApp group, TikTok ආදී නොඑක් දේවල් වල ස්වේච්ඡාවෙන් වැඩ කරන ගොඩක් අය ඉන්නවා. MPP එක රටෙන් හොරා කාපු සල්ලි නැති නිසා එයාලා වෙනුවෙන් වියදම් කරන්න MPP එකට මුදල් නැහැ. හැබැයි නිදන් හොරු, කප්පම්කාරයෝ, බැංකු හොරු වැඩියෙන් ඉන්න පක්ෂ ඒ සල්ලි වියදම් කරලා එක එක විදිහේ ප්‍රචාරක වැඩ කරනවා. MPP එකට වැඩ කරන සහෝදරවරු ජීවත් වෙන්න වෙනත් වෘත්තීන් කරන නිසා එයාලට මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙන්න බෑ. හොරු ටික කරන මේ දේ ගැන මහින්ද ජයසිංහ සහෝදරයා මෙහෙම කිව්වා. හැබැයි අපි දන්නවා මේ දූෂිත පාලනය අවසන් කරන්න අපි වෙහෙස නොබලා වැඩ කරනකොට දූෂිත පාලනය රකගන්න ඕනයි. ඒගොල්ලෝ වෙහෙස නොබලා වැඩ කරනවා. අපි හමුවේ තියෙන අභියෝගයේ සුළුපටු නෑ. අපි දන්නවා විවිධ අටමඟ ලැට වෙනවා, විවිධ සංදාන ඇට වෙනවා, විවිධ විදියට මේ කල්ලි කණ්ඩායම ඒක රාශි වෙමින් අද මේ දූෂිත පාලනය අවසන් කරන්න යන මේ ගමනට විවිධ බාධක එල්ල කරන්න ඔවුන් සූදානම් වෙනවා. ඔවුන් සූදානම් වෙනවා විවිධ වේදිකා තැනෙන. ඒ විතරක් නෙමෙයි, ඔය උදේට නේද එක එක ජාතියව කරන පත්තරවල විස්තරව කියවන සමහර මල්ලිලත් නේද, ඒගොල්ලන්ටත් අද තියෙන ලොකුම අභියෝගය තමයි මාලිමාව ජාතික ජනබලවේ. වචන 10ක් කිව්වොත් 9ක් මාලිමාව. මේ පැත්තෙන් පොලිස් සාමික ගොඩ නගනකොට අර පැත්තේ රත් වෙලා නේද බස් උණු වෙලා නන් දොඩවන. අර පැත්තේ ඉංගලන්තේ යනකොට UK වලට යනකොට අම්ම සෝදරයා නන් දොඩවනවා. ඉතින් මේ ජාතියේ තව ඉස්සරහට දැන් ඔය එක්කෙනයි එක්කෙනා වෙනුවට තව ඉස්සරහට 7 8 10 12 එයි. ඒ කිසිවකට අපි යටත් නොවි, ඒ කිසිදු අවලාදයකට යටත් නොවි ඒ සියලු අවලාද කරුවන් දන්නවා ඒගොල්ලන්ගේ වුමනාව මොකද්ද කියලා. අපි දන්නවා ඒගොල්ලන්ගේ වුමනාව මොකද්ද කියලා. ඒගොල්ලෝ මොකටද මේ වෙහෙසෙන්නේ කියලාත් අපි දන්නවා. ඒවත් අපි ඉස්සරහට තව එලිදරව් කරගමු. කෙසේ වෙතත් ඒ සියලු දේවල් වලට යටත් නොවි අපි අන්නේ වගකීම් ඉටු කරමු. වැඩිපුරම මඩ පෝස්ට් සහ මඩ වීඩියෝ වැඩි වශයෙන් පේනවා නේද? සමහර පෝස්ට් සහ සමහර වීඩියෝ ප්‍රාථමික දරුවෙකුට වුණත් අඳුරගන්න පුළුවන් ඒවා එඩිට් කියලා. හැබැයි සොම්බියාගේ අඳබාල ගෝලයන්ට නම් ඒවා හරි ලස්සනයි නේද? හරි චූන් ඉතින් කට්ටියට. සමහර ඒවා පොඩි පොඩි වචන වර්ධින ඒවා. අවුරුදු 76ක් මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරලා වැටෙන්න තියෙන අන්තිම තැනට රට වට්ටලා රටේ සියලුම දේවල් වරද්දලා දරුවන්ගේ අනාගතය විනාශ කරලා MPP එකේ වචනේ ඇදේ හොයන රෙදි ඇඳන් ඉන්න කටුකන මහත්තුරු ටික රෙදි ගලවලා ඔය වැඩේ කරා නම් හොඳයි නේද? එක පෝස්ට් එකක් අපි දැක්කා සමහරු මාලිමාවේ වෙලා දැනට අවුරුදු 2යි කියලා. ඒක ඇත්තනේ මහත්තයෝ. ගෝටාගේ ලක්ෂ 69 60කුයි UMP එකෙන් භාගෙකුයි සජබෙන් භාගෙකුයි මාලිමාවට එකතු වෙනවා. එහෙම නැතුව අඟහරු වලින් ඇවිල්ලා ඡන්ද දෙන්නේ නැහැ මිනිස්සු. ඒ එකතු වෙන්නේ රටේ අනාගතය ගැන හිතලා. කලිනුත් මිනිස්සු දුන්නේ රටේ අනාගතය ගැන හිතලා තමයි. හැබැයි එක පුද්ගලයෙක්ව විශ්වාස කරලා මේ පාර වෙනස්. එක පුද්ගලයෙකුට වැඩිය ක්‍රමය ගැන හිතලා ඒ ක්‍රමය මෙහෙවන එක් නියමුවෙක් විදිහට අනුර ජනාධිපති වෙනවා. මිනිස්සු අනුර ජනාධිපති කරනවා ඒ 80% එහා ප්‍රතිශතයකින්. අනාගතයේදී අපි දන්නවා ගොඩක් YouTube නාලිකා සහ Facebook page එයාලා සල්ලිවලට ගන්නවා. අපි නම් සල්ලිවලට ගන්න හිතන්නවත් එපා මහත්තයෝ. අපිටත් ලන්සු තියෙනවා කට්ටිය. කළු සුද්දා අපි කරන්නේ රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැප වෙන වැඩක්. අපි මාලිමාව දීමට පස්සෙත් රට වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ නාලිකාව ආදරෙන් බලන ඔයාලත් ඒ වෙනුවෙන් එකතු වෙන අය කියලා අපි දන්නවා. හැබැයි කෝටි ගණන් වලට මොන නාලිකාව විකුණුවත් මිනිස්සු එකතු වෙන්නේ ක්‍රමයක් වටා. ඒක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහත්මයා මේ විදිහට කිව්වා. දැන් ඕක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් මේ දැන් සමාජ මාධ්‍ය බලවත් උනායින් පස්සේ ඒක ජනප්‍රිය උනායින් පස්සේ සමහර මේ ඔබ කිව්ව ආකාරයටම YouTube channels, Facebook pages සර්ව මේවා යම් වෙලාවකදී දැන් එක දේශපාලන පක්ෂයට පක්ෂව වැඩ කර කර ඉඳලා ඉවරලා වෙන දේශපාලන පක්ෂයක් වැඩි මිලකට ඒවා සමහරවිට අරගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් අරකත් එක්ක බැඳිච්ච මේ පාඨක සමාජයක් තියෙනවා විශාල. ඒ පාඨක සමාජයේ ඊට පස්සේ මේ උඩු යටු කිරිවීමක් වගේ දෙයක් මේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ දැන් අද වෙනකොට පවතින දේශපාලන තත්ත්වය, අද වෙනකොට පවතින සංකීර්ණත්වය වගේ කාරණා එක්ක එහෙම ප්‍රශ්නයක් ඇති වුණත් ඒ මිනිස් දැන් උදාහරණයක් දෙන්න ජාතික ජනබලවේගයේ වටේ එකතු වෙච්ච කණ්ඩායම මේ X කියන හෝ Y කියන හෝ Z කියන
මේ නාලිකා මේ අන්තිම මොහොතේ අනිත් පැත්ත හැරුණා කියලා මේ මං හිතන්නේ මේ ඒකෙන් බලපෑමක් මේ මේ අපේ ඡන්ද පදනමට හෝ අපේ අපි විශ්වාස කරන ජනතාවට මේකෙන් බලපෑමක් කරන්න පුළුවන් කියලා මට නම් මේ 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 හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රමයක් වටා තමයි මිනිස්සු එකතු වෙන්නේ ක්‍රමයක් වටා. තව දින 100ක් වගේ කාලෙකින් මේ ක්‍රමය වෙනස් කරන පළවෙනි අඩිය තියන්න මිනිස්සු එකතු වෙනවා. මොන ටීම් එක එකතු කරගෙන මොන ටීම් එක බඳවගෙන මේ ගමන වළක්වන්න හැදුවත් ඒක වෙන්නේ නැහැ කියලා පත්තරේ විස්තරේට කියන්න ඕන. හොඳද? අපි තਿੱත්තුණත් ඇත්ත කියන කළු සුද්දා.